දහට හැවිරිදි සිසුවියක තව කන්‍යාභාවය යුරෝ විඤ්ඤාණ එකකට විඳේශිකරණ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තාවේ. ඇගේ සැබෑ නම සඳහන් කිරීමට නොහැකි බැවින් අප ඇය නිකෝලා යනු නමින් හඳුන්වමු. නිකෝලා පවසන පරිදි ඇගේ දෙමව්පියන්ට ජීවත් වීමට අවශ්‍ය නිවසක් මිලදී ගැනීමේ අරමුණින් සහ තවද ඇයට එංගලන්තයේ ක්‍රේම්බ්‍රිජ් සරසවිය තුළ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් ඇය මෙලෙස කන්‍යාභාවය විකිණීමට තීරණය කළ ඇත. ඇය පවසන පරිදි ඇගේ දෙමව්පියන්ද මේ පිළිබඳව ඇයට විශේෂ විරුද්ධත්වයක් දක්වා නොමැති බවත් එමෙන් තමාට ඉහළ වටිනාකමින් යුත් ලන්සුව ඉදිරිපත් කරන පුද්ගලයාට තම කන්‍යා භාවයේ විකුණන බවට ඇය පවසා ඇත. මේ වන විට බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ එලයිට් මොඩ්ලස් VIP වෙබ් අඩවිය තුළ 18 ඇවුරුදු සිසුවියගේ කන්‍යාභාවය ශීක්‍රියෙන් වෙන්දේසි වෙමින් පවතී. නිකෝලා පවසන්නේ ජයග්‍රාහී ලන්සුකරුට වෛද්‍යවරයෙකු ලවා තව කන්‍යාභාවය ඔප්පු කිරීමට ඉඩ සලසන බවයි. වසර දෙකකට පෙර පැවති ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටීමෙන් පසු මෙවන් තීරණයක් ගැනීමට ඇය පෙළඹී ඇත. මේ පිළිබඳ නිකෝලාගේ අදහස මෙසේය. මම බෙහෙවින් කලබලට පත්වන කෙනෙකු වුවත් එමෙන් ලිංගික එක්වීම කොතරම් වේදනාකාරී දෙයක් වුවත් මේ වෙනුවෙන් ලන්සුවක් ඉදිරිපත් කර මෙතරම් විශාල මුදලක් වැය කර මාගේ කන්‍යාභාවය මිලට ගන්නා පුද්ගලයා සැබවින්ම කරුණාවන්ත පුද්ගලයෙකු ලෙසයි මා දකින්නේ. මට විශ්වාසයි මේ තීරණ නිසා ඉදිරියේදී මටත් මගේ පවුලයාට යහපත් කාලයක් උදා වෙනවා කියලා. එලයිට් මොඩ්ලස් වෙබ් අඩවිය තුල එයත් සමග තවත් තරුණියන් 5 දෙනෙකු තම කන්‍යාභාවය වින්දේසි කර ඇති අතර ඒ අතරින්ද නිකෝලා සඳහා ලන්සු ප්‍රමාණයක් ලැබී ඇය එහි ඉදිරියේම සිටීම විශේෂත්වයක්. දිනපතා අලුත් පුවත් දැනගැනීමට පාත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අපි අලුත් වීඩියෝ දාපු ගමන් ඕගලන්ට දැනගන්නත් පුළුවන්.